දැන් අද ඉතාමත්ම ජනප්‍රිය වෙලා තියෙනවා ගෙවතු වගාව කියන එක. හැබැයි මේ ගෙවතු වගාව කරන්න ගියාට පස්සේ අපේ රටේ මිනිස්සු හැමදාම බීජ වර්ග එක්ක නිකන් ඉල්ලනවා. නැත්නම් හැමදාම කඩෙන් සල්ලි වලට ගන්නවා. කොට මේක සාමාන්‍යයෙන් අපේ පැරණි ක්‍රමයේ තිබ්බේ ගෙදරට අවශ්‍ය බීජ ටික ගෙදරම නිෂ්පාදනය කරගන්න එක. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මිරිස් ගස් 10ක් හැදුවොත් එක කන්නයකට මිරිස් කරල් 5ක් හොඳ කරල් 5ක් තෝරලා වේලලා තමන්ට අවශ්‍ය බීජ ටික තමන්ටම හදාගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමවේද ඉතාමත්ම අනර්ගයි. මොකද එහෙම කරේ නැත්නම් අපට මේක දීර්ඝ කාලිනව ගෙනියන්න බෑ. මේක අපේ සංස්කෘතිය අපේ ඇඟ තුල තිබිච්ච එකක්. දැන් අපේ අම්මලා තාත්තලා පරණ කාලේ අපේ අම්මා මට මතකයි මගේ අම්මා හාල් සේරු දෙකක් උයන දැම්මට පස්සේ ඒක හාල් මිටක් ආපහු දුමේ මුට්ටියක් තියෙන එක aran තියෙනවා. මම පොඩි කාලේ මට ප්‍රහෙලිකාවක් ඇයි මේක කියලා. තේරෙන්නේ නැහැ. අම්මම ඇයි ඒක කරන්නේ? කවද හරි හිඟයක් ආවොත්, අඟ හිඟයක් ආවොත් ඒ හාල් මිටෙන් එකතු කරලා ගන්න එකතුරගත් එක තමයි ගෙදර උයන්නේ. ඒ වගේම අපේ කුඹුරෙත් එහෙමයි. වෙනම ලියද්දක් වෙනම හොඳට වගා කරනවා බිත්තර වී කියලා. ඒ ගොයන් ටික කපලා පයින් පාගලා හදාගන්නේ. හොඳට වේලනවා. එතකොට බිත්තර වී ටික අපි අපේ කුඹුරෙම හදාගත්තා. ඒ වගේ ගෙවත්තේ ජනතාවටත් අපි කියන්නේ තමන්ට අවශ්‍ය බණ්ඩක් බීජ ටික, මිරිස් බීජ ටික, වැටකොළු බීජ ටික හැම එකකින්ම බීජ දිගටම ගෙනියන්න පුළුවන් කියලා තමන් අපි අනිවාර්යයෙන්ම හදාගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක ආදරෙන් ඉතාමත්ම සාර්ථක විදියට දීර්ඝ කාලිනව කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් හැමදාම එක්ක ආණ්ඩුවෙන් ඇට නිකන් ඉල්ලනවා. එහෙම නැත්නම් සල්ලි වලට අපි ගන්න වෙනවා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.